Good morning, everyone. Other matrika effect, FACT. Ia api katha kara empathy gana. Empathizing gana. Ada api katha karanne yanne monawada kohomada empathize karanne? Ekata vithala deyak. Taamathma wedagath deyak thamai ada katha karanne yanne. Dan empathizing kiyuwama empathizing api kenekge eya kiyana de api hondata therum ganna usaha karana empathizing wala. යාගි ෆීලිංග්ස් අපි තේරුම් ගන්නවා මේක පහසු වෙන්න මම ලස්සන දෙයක් ඔයගලන්ට කියලා දෙනවා ෆැක්ට් කියන එක මොනවාද එම්පතයිස් කරන්නේ කොහොමද සාර්ථකව එම්පතයිස් කරන්නේ කියන එක තමයි අද කියලා දෙන්නේ දැන් ඒක ඔයාගේ කස්ටමර් කෙනෙක් ළඟ වා ඉන්නවා වෙන්න පුළුවන් ඔයාගේ දරුවෙක් ළඟ ඉන්නවා වෙන්න පුළුවන් ඔයාගේ ස්ටුඩන්ට් කෙනෙක් ළඟ ඉන්නවා වෙන්න පුළුවන් නැත්නම් ඔයාගේ අම්මයික වෙන්න පුළුවන් තාත්තයික වෙන්න පුළුවන් ඔබ යම්කිසි සාකච්ඡාවක් කරනකොට යම්කිසි දෙයක් කරද්දී මට හොඳ අවබෝධයක් ගන්න ඕන මම මේ මොහොතේ ඒ ඉන්ටර්විව් එක ඒ ඩිස්කෂන් එක ඒ සාකච්ඡාව අතිශය සාර්ථක කරගන්නේ කොහොමද කියලා අපි බලමු කොහොමද ඔයගාගේ ફોකස් එක ගන්න පළවෙනිදම කෙනෙක් කතා කරනකොට ඕනම කෙනෙක් ඕනම වෙලාවක අපි අදහසක් ප්‍රකාශ කරනකොට කතා කරනද යම් කිසි හැඟීමක ඉන්නේ යම් කිසි ෆීලිං එකක ඉන්නේ කිසිම වෙලාවක අපිට කතා කරන්න බෑ ෆීලිං එකක් නැතුව. ඔයා ඕනම වෙලාවක යම් කිසි චිත්ත වේගයක් එක්ක ඉන්නේ. යම් කිසි ෆීලිං එකක් එක්ක ඉන්නේ. අන්න ඒ ෆීලිං එක අපි කෙනෙක් එක්ක කතා කරනකොට අපිට තංගල තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඔයා මොන ෆීලිං එකේද ඉන්නේ? මම මොන ෆීලිං එකේද ඉන්නේ? මේක ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් වල උගන්නන වැදගත්ම දෙයක්. ඒක ෆීලිං එම්පතයිස් කරද්දී ඔබ ඕනම වෙලාවක ඉන්න ෆීලිං එක ඔබගේ ඉස්සරහා ඉන්න කෙනාගේ ෆීලිං එක ඔයාට අවබෝධ කරගන්නකොට ඒක ඔයාට දැනෙන්න මේක අපි කියන අර ඉව කියන්නේ අන්නේ වගේ මට ටග්ගල් තේරෙනවා ඒක ඒක හොඳට ඇටෙන්ෂන් එක දෙනකොට අපි ඉස්සර වීඩියෝස් වල කතා කර ඇටෙන්ෂන් එක හොඳට ඇටෙන්ෂන් එක දෙනකොට ඔයාට එයාගේ ෆීලිං එක තේරුම් ගන්න පුළුවන් දෙවෙනි එක තමයි ඒ ෆෝ ඇටිටියුඩ් ෆීලිං එකත් එක්කම යා මේ වෙලාවේ මොන වගේ මතයකද ඉන්නේ ඔබ කතා කරන සබ්ජෙක්ට් එක ගැන ඔබ කතා කරන දේ ගැන නැත්නම් එයා එයාගේ ජීවිතය ගැන ලෝකෙ ගැන ෆයිනෑන්සස් ගැන යම් කිසි සබ්ජෙක්ට් එකක් ගැන ඔගොල්ලෝ කතා කරන විෂයක් ගැන එයා මොකක්ද ඉන්න මතය ඒක හරි වැදගත් මොකද මේ මතයත් එක්ක තමයි ඔයා ගණදෙනු කරා මේ මතයත් එක්ක ගැටෙන්නද මේ මතේ තේරුම් ගන්න තුන්වෙනි එක see for concern එයාගේ හිතේ ඇති මේ මොහොතේ එයා ටිකක් වද වෙන දෙයක් නැත්නම් එයා වැඩියෙන් attention එක දෙන දෙයක් එයාට හරි ප්‍රමුඛතාවය දෙන දෙයක් නැති වෙනවට බය දෙයක් එහෙම නැත්නම් ඒ දේ යම්කිසි විදිහකින් ඒකේ ගුණාත්මක ගැන බව ගැන worry වෙනවා අපි ගයක් හදුවනම් ඒකේ quality එක ගැන ඔයා concern worry දරුවා ගැන worry එයාගේ අධ්‍යාපනය ගැන එයා සාර්ථක වේද අසාර්ථක වේද ඔයාගේ අනාගතය ගැන ඔයාගේ ප්‍රොමෝෂන් එක ගැන අන්න ඒ concern එක තියෙනවා ඒක ෆීලිං එකට සම්බන්ධයි අර ෆීලිං එකත් එක්ක එන worry ඒක ඔයා අල්ලා ගන්නවා ඔයා කතා කරද්දී හොඳට අවධානය දෙන්න ඒ concern එක ඒක හරියම වැදගත් ඊළඟට අවසාන එක T ඒ කියන්නේ මේ කාලය ගැන අපි දැනගන්න අපි ඉන්ෂුරන්ස් වලදී කස්ටමර් කෙනෙක් එක්ක කතා කරනවා එයාගේ එක එක අරමුණු වල තියෙන කාලය මොකද්ද එයා යම් කිසි දෙයක් දරුවන්ගේ අධ්‍යාපනය ගැන worry වෙනවා නම් ඒ worry වෙන period එක මොකද්ද ඒක අවුරුදු පහකින් වෙන්න තියෙන එකක්ද නැත්නම් හෙට වෙන්න තියෙන දෙයක්ද අනේ කාලය ගැන අවබෝධයක් ගන්න එයාගේ ආදායම් සුරක්ෂිත කිරීම ගැන නම් එයා හිතන්නේ කොච්චර කාලයකට අවුරුද්දකටද අවුරුදු පහකටද 10කටද ඉතින් ගැන හිතන්න ඕනම දෙයක් කාලයක් නැති දෙයක් නැහැනේ හැමදාම හැම දෙයකම කාලයක් තියෙනවා හැම දෙයකම දවසක් තියෙනවා හැම දෙයකම ඩෙඩ්ලයින් එකක් තියෙනවා මෙන්න මේ කාරණා හතර ගැන හරි අවධානයෙන් ඉන්න කතා කරන්නේ ඔයා හොඳට මතක තියාගන්න ඔයා කෙනෙක්ට ඇහුම්කන් දෙන තරමට එයාව තේරුම් ගන්න ලේසි ඔබ කතා කරන තරමට ඔබව අනිත් කෙනා තේරුම් ගන්න දෙසි. හැබැයි ඔබ ගොඩක් කතා කරන කෙනෙක් වෙන්න පුළුවන්. අනිත් කෙනා ඔබට අවධානය දුන්නේ නැත්නම් එතන තියෙන්නේ සද්දයක් විතරයි.
ගෝසාවක් විතරයි. අවබෝධයක් නෑ. මතක තියාගන්න. එහෙනම් ඔබ අද ඉඳලා කාත් එක්ක කතා කරනකොට හොඳට ඇහුම්කන් දෙන්න. හොඳට නිරීක්ෂණය කරන්න යාගේ ෆීලිංග්ස්. යාගේ ඇටිටියුඩ් එක හරියටම තේරුම් ගන්න උත්සාහ කරන්න. යාගේ කන්සර්න්, වොරි වෙන දෙයක්, වද වෙන දෙයක් තියෙනවා නම් ඒ වගේ දේවල් ගැන හොඳට අවධානය යොමු කරලා කාල පරාසයන් ගැන තේරුම් ගන්න මේ දේවල් ගැන. එහෙම තේරුම් අරගෙන ඔබ එයාගේ විසඳුමක් හදනවා නම් ඒ විසඳුම නිර්මාණය කරන්න ඒ විදිහට. ඒ දේවල් ආවරණය වෙන විදිහට, ඒ දේවල් ආරක්ෂිත වෙන විදිහට. කෙනෙක්ට දෙන්න පුළුවන් ලොකුම දේ තමයි ලයිෆ් ඉන්ෂුරන්ස්. කෙනෙක්ට දෙන්න පුළුවන් ලොකුම සම්පත තමයි මානසික නිදහස. මානසික නිදහස තරම් සම්පතක් නෑ වෙන. මානසික නිදහස දෙන්න, ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එක දෙන්න. එහෙනම් අපි ආයෙත් හෙටත් හම්බෙමු. ගුඩ් ලක්, ඕල් ද බෙස්ට්.